ගිය සතියේ පාර්ලිමේන්තුව අනුමත කළා රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇති කරගත් ගිවිසුම. ඒකට පක්ෂව පාර්ලිමේන්තුවේ ලැබුණා ඡන්ද 120ක්. සරල බහුතරයක් කියන්නේ 113යි. එතකොට ඊට වඩා ඡන්ද 7ක් පමණයි රජයට ලැබුණේ. දැන් IMF සම්මුතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම කිසිසේත් නීතිමය අවශ්‍යතාවයක් නෙමෙයි. එහෙම සම්ප්‍රදායකුත් නැහැ. රජය ඒ පියවර ගත්තේ මොන හේතුවක් නිසාද කියන එක ඉතාමත් පැහැදිලිය. රජය හොඳ හැටි දන්නවා මේක ක්‍රියාත්මක කිරීමේදී සමහර කොන්දේසි නිසා මේක අතිශයෙන් ජනප්‍රිය නොවන ගිවිසුමක් කියලා. සමාජයේ මේකට විරුද්ධව විශාල රැල්ලක් අනිවාර්යෙන් ගොඩනැගෙන බව රජය හොඳ හැටි දන්නවා. ඒ නිසා තමයි ආණ්ඩුවට ඕනේ වුණේ මේකේ වගකීම බෙදා හදාගන්න. සම්පූර්ණ වගකීම රජය බාරගන්නේ නැතිව ඒ වගකීම පාර්ලිමේන්තුවට ආරෝපණය කිරීමේ දැඩි අදිෂ්ඨානය නිසා තමයි සම්ප්‍රදායට හා සාමාන්‍ය නීතියට පටහැනිව මේ ගිවිසුම පාර්ලිමේන්තුවට දාලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට තීරණය කළේ. දැන් මෙතන වැදගත් ප්‍රශ්නය වෙන්නේ IMF එකට ගියාද නැද්ද? යෑම සුදුසුද නැද්ද කියන එක නෙවෙයි. IMF එකට ගියයින් පස්සේ ඒ සාකච්ඡා කොයි විදිහටද කරගෙන යන්නේ? මොනවටද එකඟ වන්නේ, මොනවටද එකඟ නොවන්නේ? දැන් අපි දකින හැටියට මේ සම්පූර්ණ ක්‍රියාදාමයේ මූලික දුර්වලතාවය තමයි රජය මේක කිසිසේත් හරි විදිහට කරේ නැහැ. ශ්‍රී ලංකාවට උපරිම ප්‍රයෝජනය ලබා ගන්නා විදිහට IMF එක සමග මේ සාකච්ඡා කිසිසේත් කළේ නැහැ. අනිත් රටවල් මේ විදිහ අවස්ථාවලදී කරේ ඒ එක් එක් රටේ ප්‍රමුඛ අවශ්‍යතා, රටේ තත්ත්වය, ඒ රටේ ජනතාවට අවශ්‍ය සහන පිළිබඳ අවංකව විවෘතව කරුණු ඉදිරිපත් කිරීමක්. එහෙම කරන්න ශ්‍රී ලංකා රජය හා රජය වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයන් කිසිසේත් කැමති වුණේ නැහැ. ඒකට හේතුව තමයි ලොකු බයක් තිබුණා. එහෙම කරන්න ගියොත් මේක කඩා වැටේ කියලා. ඉතින් මොකක් හරි ගිවිසුමක් අස්සම් කරලා ආපහු ලංකාවට ඇවිල්ලා ඒ ගැන පුරසාරම් දෙලීම තමයි රජයේ අරමුණු වුණේ. සම්පූර්ණයෙන් මේක පක්ෂ දේශපාලන වැඩපිළිවෙලක් හැටියට රජය පරිවර්තනය කළා. ජනතාවගේ යහපත සම්බන්ධයෙන් පුළුල් ජාතික වැඩපිළිවෙලක් හැටියට නෙවෙයි, පක්ෂයකට හා පක්ෂ නායකයාට ඒකෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නා පුළුවන් වන පරිදි තමයි ඒ සම්පූර්ණ සාකච්ඡාව සකස් කළේ. දැන් ඒ නිසා මේක ආපහු සාකච්ඡා කරන්න සිදු වෙලා තියෙනවා. දැන් මේක කරපු විදිය නිසා විශාල දුර්විපාක අපේ රටට ඇති වුණා. එහෙනම් බලන්න මොන මොන කොන්දේසි වලටද කියලා එකඟුණේ රටට ඉතාමත් අහිතකර කොන්දේසි වලට. දැන් ලබන අවුරුදු 4 තුල අපේ රටේ ජනතාවට පැවරෙන බදු බර 100ට 119කින් වැඩි වෙනවා. ඒ කියන්නේ දෙගුණකටත් වැඩි. දැන් අද සිට තිරිඟු පිටි පිළිබඳ රේගු බදු සහනය සම්පූර්ණයෙන් අහෝසි වෙනවා. මෙතෙක් දුරට එහෙම සහනයක් තිබුණා. තිරිඟු පිටියේ රජයට ආනයනය කිරීමේදී අය කරන තීරු බද්ධ හුඟක් අඩු කළා තිබුණා. දැන් අද ඉඳන් ඒක සම්පූර්ණයෙන් අහෝසි. එතකොට බලන්න මේකේ පළ විපාක
ආහාර මිල සම්බන්ධයෙන් දැනටම මන්ද පෝෂණය විශාල ප්‍රශ්නයක් කියලා තියෙනවා අපේ රටේ ළමයින්ගෙන් තුනෙන් එකක් මන්ද පෝෂණයට ලක් වෙලා තියෙනවා ලෝක බැංකුව ප්‍රකාශ කරනවා රටේ දරිද්‍රතාවයේ දෙගුණයක් වැඩි වෙලා තියෙනවායි කියලා. ඉතින් ආණ්ඩුව කියන්නේ වඩවඩා රජයට ආදායම් අවශ්‍යයි. හැබැයි මේ බර අපේ ජනතාවට දරා ගන්න පුළුවන්ද? ඒ ගැන කිසියෙත් සංවේදීව බැලුවේ නැහැ. මේ සම්බන්ධයෙන් සානුකම්පිත ආකල්පයක් නැහැ. දැන් පොලි අනුපාතය. පොලි අනුපාතය කියන්නේ ජනතාවගේ දෛනික ජන ජීවිතයට ඍජුව බලපාන දෙයක්. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් කර්මාන්තශාලා වැහෙනවා. ජීවනෝපාය මාර්ග වැහිලා යනවා. විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපෘති. දැන් මේ විදිහට යනකොට මහා භාණ්ඩාගාරයට කරන්න දෙයක් නැහැ. දැන් මේ අවුරුද්දේ ආයවැය ලේඛනය සකස් කිරීමේදී අත්වශයෙන් මහා භාණ්ඩාගාරයේ කිසිම කාර්යභාරයක් නැහැ. ඒ සියලුම තීරණ ගන්නට සිදු වෙලා තියෙන්නේ වොෂින්ටන් නගරයේ ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල. පොලි අනුපාතයේ අඩු කරනවා වැඩි කරනවා එවැනි තීරණ කිසිවක් ස්වාධීනව ගැනීමට ශ්‍රී ලංකා රජයට පුළුවන් කමක් නැහැ. ඒ සියල්ලටම වොෂින්ටන් නගරයේ IMF එකේ අනුමැතිය අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ IMF සමග ඇති කරගත් ගිවිසුමේ පැහැදිලිව සඳහන් වෙනවා යම් යම් දේවල් සම්බන්ධයෙන් දෛනික වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ. හැම සතියෙම වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ. දැන් මේව කරනකොට ස්වාධීනත්වයේ මොකද්ද ඉතිරිලා තියෙන්නේ? ඉතින් කිසිම ආත්ම ගරුත්වයක් තිබෙන රටකට එවැනි ක්‍රියාමාර්ගයක් කිසිසේත් ඔබින ගැළපෙන දෙයක් හැටියට අපි විශ්වාස කරන්නේ නැහැ. දැන් පාර්ලිමේන්තුව මේ සම්මුතිය අනුමත කළ නිසා මේක ආපහු සාකච්ඡා කරන්න බෑ, මේ පිළිබඳ සංශෝධන අනාගත රජයට ඉදිරිපත් කරන්න බෑ කියලා එහෙම කිසිම රීතියක් නැහැ. අනිවාර්යෙන් මේකට සංශෝධන ඉදිරිපත් කළ යුතුයි අපේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන්. එසේ කිරීමට අනාගත රජය කිසිසේත් පැකිලිය යුතු නැහැ. මෙන්න මේකේ අහිතකර අංශ මේවාය. ඒවා සංශෝධනය කරන්න ඕනේ. අන්න ඒ විදිය ක්‍රියාමාර්ගයකට අපි විශ්වාස කරනවා අනාගත රජයක් අනිවාර්යෙන් අවතීර්ණ වෙයි කියලා. එතන මේ කිවසම යලි සලකා බලනවා නම් මේකේ යම් යම් පැතිකඩ සමාලෝචනයකට භාජනය කරලා නව රජයක් සංශෝධන ඉදිරිපත් කරනවා නම් ප්‍රධාන වශයෙන් අවධාරණය යොමු කළ යුත්තේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන්. ඒක තමයි ලොකුම ගැටලුව. දැන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඍජු ප්‍රතිඵලයක් වශයෙන් අපේ රටේ ජනතාවට වන අතිවිශාල හානිය පිළිබඳ රජයට යථාර්ථවාදී අවබෝධයක් දැනුමක් තිබුණා. රජය නොදන්නවා නෙවෙයි, ඒක හොඳ හැටි දැනගෙන සිටියා. ඒ නිසා තමයි දිගින් දිගටම කිව්වේ ඒක කරන්නේ නැහැ කියලා. මේ සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමයේ අන්තර්ගත කොටසක් හැටියට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කිසිසේත් නොකරනවා කියලා බොහොම පැහැදිලිව මහා බැංකුවේ අධිපතිතුමා කිව්වා. ඒ වගේම මුදල් පිළිබඳ රාජ්‍ය ඇමතිවරුන්නුත් ඒක බොහොම පැහැදිලිව කිව්වා, ඒක කරන්නේ නැහැ කියලා. දැන් ඒක සත්‍යයක් නොවේ. දැන් රජය පිළි අරන් තියනවා ඒක කරනවා කියලා. ඒ පමණක් නෙවෙයි, මේ මුළු වැඩපිළිවෙලම ආරම්භ කරන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් කියලා දැන් ආණ්ඩුව පිළි අරන් තියනවා. දැන් ඒක නම් තත්ත්වය අනිවාර්යෙන් දේශීය බැංකුවල ස්ථායීභාවයට මේකෙන් ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. දේශීය බැංකුවල ස්ථාවරභාවයට විශාල හානියක් ඍණාත්මක බලපෑමක් මේකේ ප්‍රතිඵලයක් වශයෙන් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. දැන් ශ්‍රී ලංකා බැංකු සංගමය මේක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. මේ ගැන
तत्व इतमत अपहदी तत्व अपहदी आंडव एत्त की कोले वहल मेक करम बलापुर आंडव की मे बैंक पद्धति देशीय न्याय प्रतिवेगत की संबंधे इक स्वेच्छावेन कलियुत बैंको संघ में हम अहन प्रश्न तमें मेके कुटसा स्वेच्छावेन करना स्वेच्छावेन ने बलात्कार अनिवार्यन करे कोई वेड कुटस मे पीछे किसी में निश्चित भाव मेके प्रतिपल क्वेश्चन बैंको कटावटी में अवधान हाँ कुटा स्वेल पोल निश्ले समागम दशक गण मेरटे कुटा स्वेल पोले क्रियात्मक वेच प्रधान स्विट्जरलैंड समागम दिन तीरने के लिए श्रीलंका कुटा स्वेल पोले नीवत्म इध मेवा वेन्े रजे भूम अतनोमति उद्च प्रकाशनी सा रजे गेनो लंका बैंक कड़ावेट प्रश्न अने कोटा स्वेल पोल वालदाने का प्रश्न आगे मेके प्रति वारे क्वेश्चन अभी देखा पौगे दवा से दिखें दिख रहा कोटा स्वेल पोल पहले बहुत इधर ये विधि अहंकार आकल्प्य कभी दिन किसी से रटन होता है किसी में प्रयोजन विन ये तत्व अनिवार्य विनाशीय युत अपीटतियान प्रधान प्रश्न विन किसी में सेवक अर्थसाधक अरमुद सेवक अर्थसाधक अरमुदे मेरटे वेडकरन जनता मुदाल ये जनता विश्राम गे जीवत्व सदा पावचगिरी बलापुर मुदल तमए सेवक अर्थसाधक अरमुदे इतने ये अरमुद सुरक्षित किरीम अपे प्रमुख अरमुण දැන් ඉතමත් පැහැදිලි තත්වයේ තමයි ඒ සේවක අර්ථසාධක අරමුදලේ තියෙන මුදල් වලින් 90%ක් විතර ආයෝජනය කරලා තියෙන්නේ තැන්පත් කරලා තියෙන්නේ මහා භාණ්ඩාගාරයේ බිල්පත් වල. දැන් ආණ්ඩුව පිළිගන්නවා මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්නේ මහා භාණ්ඩාගාරයේ බිල්පත් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් කියලා. इतो अनिवार्य हेतुफल संबंधता ऐना अर्धसाधक अरमुदले मुदल सीर अणुवाक भाण्डागारे बिल्पत्टदान योट भाण्डागारे बिल्पत् पृथ्वीगत किरी में वेडपील वेलकट भाजने करना किसीम सखकिन तुर्व सिधुवन देतमाय अर्थसाधक अरमुदले मेरटे सेवकेंट ऐति मुदल अवप्रमाणे ये अरमुदले तिबेन मुदल वल वटिनाकम अडुवन एकट अपि किसी से इडतियन्ने न द रजे एकेक वचन पाविच्च करनो प्रतिशक्ति करणयक् गन कथा करनो प्रतिव्यूहगत किरीमक् गन कथा करनो मोन वचनय पाविच्च करात् अवसाने वेन प्रतिफले तमाय मे प्रतिव्यूहगत किरी मे नाम सेवक अर्थसाधक आरंभ अत तभी अन्न एक अभी तर विरुद्धवाण एक आंडव संगवीमट महाविशाल उत्साह धरा मेदन दिन सदाचारक प्रश्न मे किस नुकल मेवाकर ई एम एफ गिवी सुब क्रियात्मक विक्री में कुटसा खेटी रे एक अभी संपूर्ण विरुद्ध मिथन तीन नीति प्रश्न एक सेवक अर्थसाधक अरमुदल मेवन पुद्गलया कलमणा करवंट नीतिमय वगकीमा भारवन ये मुदले ऐतिहान्वन अपेराटे वेडकर जनता उपरीम वास्य संधा ये मुदल मेहवीम कुतन आयोजने कराने मन को वल्टे हटात्व एवा तीरने कराने ये अर मुदले कलमणा करवाण एगोल बार कार्य अति करवाण ये गन तीरन अनिवार्यन ये वेडकर जनता मेके ऐति करवाण ये आयट उपरीम प्रयोजने लबादेट पुलवाण विधि तमाय
තීරණ ගන්න ඕනේ ඒ අරමුදල කොයි විදිහටද පාවිච්චි කරන්නේ. එසේ නොකරනවා නම් ඒ අය තමන්ට නීති අර්ථයේ පැවරිලා තිබෙන අනිවාර්ය යුතුයකමක් වගකීමක් උල්ලංඝනය කරන තත්වයක් වෙනවා. ඒ නිසා මේක දේශපාලන තලයේ පමණක් නෙවෙයි නීතිමය ක්‍රියාමාර්ග හරහා අධිකරණය හමුවේ අපි අවශ්‍ය නම් පියවර ගන්නවා මේ සේවක අර්ථ සාධක අරමුදල අව ප්‍රමාණයට ලක්වන වැඩපිළිවෙලකට අවතීර්ණ වීම රජයේ හැම උත්සාහයක් ගන්නවා නම් ඒක වැළැක්වීමට අවශ්‍ය නම් අපි උසාවිය යනවා මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ඒ පිළිබඳව සාකච්ඡා අපි දැන්ටමත් ආරම්භ කරලා තියෙනවා අපේ නීතිඥයන් සමඟ ඒ වැඩපිළිවෙල අපි විශාල උනන්දුවකින් උද්‍යෝගයෙන් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා අනෙත් ලොකුම ප්‍රශ්නය තමයි විශාල ලෙස අපේ රටේ ව්‍යාප්ත වෙලා තිබෙන දූෂණය හා වංචාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කෙලින්ම පිළිගන්නවා අපි මේ වැටිලා තිබෙන ආර්ථික ප්‍රපාතයෙන් ගොඩේමඩ තියෙන ප්‍රධාන බාධකය කිසිම ඉවක් බවක් නැතුව හැම පැත්තටම විසිරලා තියෙන මේ දූෂණය හා වංචාව කියන්නේ ඒක IMF වාර්තාවේ බොහොම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා දැන් අපි කිසිසේත් සෑහීමට පත්වන්නේ නැහැ ඒ වැළැක්වීමට IMF එක ගන්න පියවර සම්බන්ධයෙන් ඒගොල්ලෝ නාම මාත්‍රයෙන් කියනවා මේක විශාල ප්‍රශ්නයක් මේක නවත්තන්න ඕනේ ශ්‍රී ලංකා රජයට බල කරන්න ඕනේ කියලා මේ වංචා හා දූෂණ අඩු කිරීමට හැබැයි ප්‍රායෝගික තලයක අපිට පේන්නේ නැහැ ඒ සම්බන්ධයෙන් වැදගත්කමක් ඇති කිසි දෙයක් කිරීම. දැන් රජය කියලා තිබෙනවා අලුත් ආයතනයක් නිර්මාණය කරනවා කියලා අලුත් ආයතනයක්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව තුල බජට් කාර්යාලයක්. බජට් ඔෆිස්. එහෙම දෙයක් මෙතෙක් දුරට නැහැ. දැන් ප්‍රථම වතාවට එහෙම අලුත් ආයතනයක් පාර්ලිමේන්තුව තුල බජට් කාර්යාලයක් කියලා දෙයක් පත් කළා. ඒකට විශේෂ නිලධාරීන් දෙන්නෙක් පත් කරනවා කියන ප්‍රකාශය රජය කළා තියෙනවා. ඒකේ අරමුණ හැටියට රජය ඉදිරිපත් කරන්නේ මහජන මුදල් විශාල ලෙස මේව කොල්ල කන එක වංචා කරන එක වැළැක්වීමයි. අපි දකින්නේ නැහැ කිසිසේත් මේක සත්භාවයෙන් කරන වැඩපිළිවෙලක් කියලා. මෙතන කිසිම සත්භාවයක් නැහැ. මේක අවංක වැඩපිළිවෙලක් නෙවෙයි. අලුත් ආයතන නිර්මාණය කිරීමට පෙර පවතින ආයතන වලින් නීතියට අනුකූලව ජනතාව වෙනුවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. දැන් අද මොකද්ද පවතින තත්ත්වය? ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මහජන මුදල් කාරක සභාවේ සභාපති ධූරය අනිවාර්යෙන් පවරා දෙන්න ඕනේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට. ඒකේ අරමුණ ඉතාමත් පැහැදිලි. හුරු අල්ලනම් හුරු ඇල්ලීම නම් හුරු ඇල්ලීම නම් මේකේ අරමුණ. එහෙනම් ඒ කාර්යය බාර දෙන්න ඕනේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට. ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් මහජන මුදල් කමිටුවේ සභාපති හැටියට පත් කරනවා නම් ඒකෙන් කිසිම නියාමනයක් අධීක්ෂණයක් සිදුවන්නේ නැහැ. ආණ්ඩුවට ඕනේ දේ ඒ කමිටුව හරහා කරනවා. ඒ නිසා තමයි එවැනි කමිටුවක සභාපති ධුරය විරුද්ධ පක්ෂයේ විසින් දැරීම අතිශයෙන් වැදගත් දෙයක් වන්නේ. ඒක කරන්නේ නැහැ. මේ අලුත් ආයතන පත් කිරීම ගැන කතා කරන අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අමුවමයේ උල්ලංඝනය කරනවා. දැන් ආණ්ඩුව කරන්නේ සතියෙන් සතිය වැඩ බලන සභාපතිවරයෙක් පත් කරනවා මහජන මුදල් කමිටුවට. හැම සතියේම සභාපතිවරයා වෙනස් වෙනවා. මේකෙන්ම පේනවා මොකද අභිමතාර්ථය කියලා. අභිමතාර්ථය තමයි තව තව හොරකම් කරන්න
දොර විවෘත කළා දීලා. දැන් මේ IMF එකෙන් අපිට ලැබෙන මුදල පරිත්‍යාගයක් නෙවෙයි. ඒක ණයක් හැටියට අපිට දෙන්නේ. ප්‍රාග්ධනය ගෙවන්නත් ඕනේ, පොලිය ගෙවන්නත් ඕනේ. ඉතින් ඒ නිසා මේ ලැබෙන මුදල දල වශයෙන් US ඩොලර් බිලියන 2.9ක මුදල ජනතාවගේ යාපත සඳහා පාවිච්චි වෙන බවට IMF එක වග බලා ගන්න ඕනේ. ඒගොල්ලන්ට ඒ වගකීම තියෙනවා. ඒ මුදල් කොල්ල ගන්න බලේ ඉන්න පුද්ගලයන්ට දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒක නිසි පරිදි කෙරෙන්නේ නැහැ. දැන් මේ සම්බන්ධයෙන් අපි තාමත් ශක්තිමත් ලෙස කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැන් තව දවස් තව සති දෙකකින් විතර වොෂින්ටන් නගරයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අපේ රටට එනවා. මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සතුටුදායකද නැද්ද කියලා හොයා බලන්න. අපි බලාපොරොත්තු වෙනවා ඒ නියෝජිත කණ්ඩායමට බොහොම පැහැදිලිව අපේ අදහස ප්‍රකාශ කරන්න. මෙහෙම නෙවෙයි, මීට වඩා ලොකු කැපවීමක් තියෙනවානේ මේ දූෂණය කියන ප්‍රශ්නය සම්බන්ධයෙන්. ඒක කිසියත් අතීතයට සීමා වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. අද ඇස්පනා පිට මහා පරිමාණයේ දූෂණ දිගින් දිගටම කෙරීගෙන යනවා. එක්ස්ප්‍රෙස් වර්ල්ඩ් සිද්ධිය කතරම් විශාල වංශාවක්ද මේ 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 රටට අයිති US ඩොලර් බිලියන 6.4ක මුදල අහිමි වීමේ අවදානමක් ඇති වෙනවා මේ දැවැන්ත වංශාව නිසා. ගැම්පු බැංකු ගිණුම් නිර්මාණය කරනවා. අපේ රටේ සම්පූර්ණ සෞඛ්‍ය බජට් එක, ඒ කියන්නේ අවුරුද්දට රුපියල් බිලියන 80ක්, ඒ කියන්නේ රුපියල් මිලියන 80,000ක් එක පුද්ගලයෙක් චාමර ගුණසේකර කියන දැන් පේනවා මනාකල්පිත පුද්ගලයෙක් කියලා. එහෙම කෙනෙක් එහෙම කෙනෙක් එංගලන්තයේ බැංකු ගිණුමකට මේ සල්ලි දැම්මා කියලා. ඒක කරන්න පුළුවන් දෙයක්ද? අපි හමෝ මේ මහා බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතුමාගෙන් ඒක කරන්න පුළුවන්ද කියලා. විශුද්ධ කිරීමේ නීති තියෙන රටක මහා බ්‍රිතාන්‍ය වගේ මුදල් විශුද්ධ කිරීම. ඉතින් මේ කතන්දර එළියට දානවා. අන්තිමට මේ මුදල අපිට නොලැබෙන තත්ත්වයට එන්න පුළුවන් රජයේ මේ කල්මැරීමේ ක්‍රියාදාමය නිසා. ඉතින් මේවා සම්බන්ධයෙන් අපි බොහොම පැහැදිලිව කියනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙහෙම ගිවිසුමක් අත්සන් කරලා ඒක ක්‍රියාත්මක කිරීම ගැන අවධානය යොමු කරනවා නම් වංශාව දූෂණය මූල්‍ය අක්‍රමිකතා ගැන මීට වඩා උනන්දුවක් දක්වන්න ඕනේ. ප්‍රායෝගික වැඩපිළිවෙළක් දියත් කරන්න ඕනේ. මේ ලබා දෙන මුදල ආණ්ඩුවට නෙවෙයි, ආණ්ඩුවේ නායකයන්ට නෙවෙයි, මේ දෙන්නේ අපේ රටේ ජනතාවට. එතකොට අපේ රටේ ජනතාවගේ යහපත සඳහා මේක ඇත්ත වශයෙන් පාවිච්චි වෙන බවට සහතික කිරීම සඳහා මීට බොහොම මේ උනන්දුවෙන් IMF එක කටයුතු කළ යුතුයි කියලා ඒ අයට අපි අවධානාත්මක ප්‍රකාශ කරනවා. ලක්තිරණ පුවතකට එහා කී රට ගැන කැක්කුමක්.